YouTube channel එකට අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ කට්මන්ඩු වල තියෙන විශේෂ ස්ථානයකට. විශේෂයෙන්ම මේක විශේෂ ආගමික ස්ථානයක්. ඉතින් අපි ගිහිල්ලා බලමු අද මම යන විශේෂ ස්ථානේ මොකක්ද කියලා යම් මාතේ. විශේෂ ස්ථානයකට යන්න විශේෂයෙන්ම ප්‍රධාන එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. අපි දැන් මේ යන්නේ ප්‍රධානම එන්ට්‍රන්ස් එකේ. මේකේ තියෙන විශේෂත්වය තමයි කඩිපෙළවල් 365ක් නැගලා තමයි යන්න ඕනේ. දැන් මටත් මහන්සි ටිකක් දුර ඇවිල්ලා ඒ 365ක් තියෙන කඩිපෙළවල් ඒකටත් විශේෂ කතාවක් තියෙනවා. හරියටම අපිට දැනගන්න බැරි වුණා ඇයි කියලා. හැබැයි මේ දවස් 365ට සම්බන්ධයි කියලා කියනවා මේ කතාව. යන් තා උඩට උඩට ගියාම තමයි අපි අද යන විශේෂ ස්ථානයට යන්න පුළුවන්. विशेष पंसल සම්බුනාත් ටෙම්පල්. එතකොට මේකට තව හඳුන්වන නමක් තමයි මංකි ටෙම්පල් කියන එක. මොකද මංකි ටෙම්පල් කියලා ගොඩක් කියන්නේ මෙහි මේ වටපිටාව අපි එද්දිත් ඔයාලා දකින්න ඇති. වටපිටාව බලොත් ගොඩාක් වඳුරු ඉන්නවා. ඒ හින්දා තමයි මේක මේ ටුවරිස්ලා එන ටුවරිස්ලා විසින් තමයි මේ මංකි ටෙම්පල් කියන නම දාලා තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන් මේ පන්සල මංකි ටෙම්පල් කියලා හඳුන්වන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ පන්සල පුරාණ ඉතාමත්ම පුරාණ ආගමික විහාරස්ථාන සංකීර්ණයක් කියලා හඳුන්වන්න පුළුවන්. කත්මන්ඩු නගරයේ තියෙන ඉතාම පැරණි ඒ කියන්නේ පුරාවෘත්ත හා බැඳුණු ආගමික ස්ථානයක්. අපි දැන් එහෙනම් මේ චෛත්‍ය වටේ පොඩ්ඩක් වටේට ගිහිල්ලා බලමු මේ වටේ තියෙන view එක මොන වගේද මේ චෛත්‍ය මොන වගේද විහාර සංකීර්ණය මොන වගේද කියලා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මේ විහාරයත් එක්ක බඳුණු ලස්සන පුරාවෘත්තයක් තියෙනවා. ඒකත් මම ඔයාලට කියන්නම්. ඊට කලින් පොඩ්ඩක් අපි වටේ ගිහිල්ලා බලමු. මේ පැත්තෙන් යන්න. Thank you.
අතින් තමයි මේ මම අරගෙන යන්න තියෙන්නේ මම කල්ලා පෙන්නන මේ කියන මේ දකුණු අතින් මෙහෙම කරාම ප්‍රඥාව ලැබෙනවලු ඒ වගේ පොඩි පොඩි අර ටිබෙටන් ඉන්ෆ්ලුවන්ස් එකකින් ආපු දේවල් තියෙනවා මම කල්ලා පෙන්නන වජ්‍රයාන බෞද්ධ ආගමික ඇදහිීමෙන් ආව ඇදහිීම කියන්න පුළුවන් බුද්ධ ආගමේ තියෙන මහායාන වජ්‍රයාන තේරවාදී කියලා ඒ වගේ වජ්‍රයාන ඇදහිීමෙන් ආපු ඇදහිීමක් තමයි මේක මේකේ දැන් බැලුවොත් දෙපැත්තෙන් ඉන්න සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඉන්නවා මැද ඉන්නේ බෝධිසත්ත්ව පිළිමනේ මැද වැඩේ නේපාලයේ බෞද්ධාගමික බෞද්ධ පන්සලක් වුණත් මෙතන බෞද්ධ විහාර සංකීර්ණයක් වුණත් ඒහා බැඳිලාම තියෙන අර Hindu ඇදහිීම නේපාලෙක ගොඩක් තියෙනවා Hindu බෞද්ධ දෙකම අදහනා මිනිස්සු එහෙනම් මෙතෙන්ට අර Hindu බෞද්ධ කියන දෙගොල්ලොම මේක වන්දනා කරන්න මේ ස්ථානෙට එනවා දැන් මෙතනත් බලා ගන්න පුළුවන් Hindu දේවාලයක් තියෙනවා පන්සලක් වුණත් දේවාලයේ ළඟම මම 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 ස්වයම්භු චෛත්‍ය වටේට මේ වගේ චූටි චූටි පොඩි පොඩි චෛත්‍ය බුදු පිළිමත් එක්ක අදම පොඩි පොඩි චෛත්‍ය ගොඩක් දකින්න පුළුවන් මම හිතන්නේ මේක අර නේවාර ආකිටෙක්චර් එකට හැදුවේ එකක් නේ අර නේවාර අයගේ ආකිටෙක්චර් එකට හැදුණ එකක් තමයි මොකද මම දැකලා තියෙනවා නේවාර ගම්වල මේ වගේ පොඩි පොඩි චෛත්‍ය හැමතැනම මේ දකින්න පුළුවන් ගම් ඇතුළේ පඩිපෙළවල් නැගලා වටේ ඇවිදින චුට්ටක් මහන්සි. එහෙනම් පොඩ්ඩක් තේ එකක් බිව්වත් හොඳයි කියලා හිතුවා. අර මෙහිනේ ජංගම තේ විකුණන්න කියලා කියන්න පුළුවන් එයාලට. කඩේට ගිහින් තේ බොන්න ඕනේ ජංගම මොබයිල් විදියට මේ තේ අරගෙන යනවා. එයාගෙන් අපි තේ එකක් බොමු. අහලා. right. ඉස්සර දිරා දින්න. ඔයම් ගන්නකෝ. අපි දැසේ අචානයි. තේ දෙකක්. කීයද තේ දෙකට? තේ කටි හොදයි. දැයි කටි හොචාක. ගුඩක් 50. 50 රුපියල. 50 රුපියේ. කීයද? 50යි දෙකකට. මේ තියෙන අපේ තේ දෙක. මොන්න බලන්න. ඔව්. බලමු. රසයි. රසයිද බලන්න. රසයි. අවුලක් නැහැ.
नगर मुलिंग लोकु विशाल पोकुना विला हरिम लस्तन विला मेक नाग किंगडम स्नेक ඊට පස්සේ මේ ලස්සන විලේ ස්නානය කරන්න ඍෂිවරු බුදුවරු වගේ අය ඇවිත් තියෙනවා. ඉතින් විපස්සි බුදුරජාණන් වහන්සේත් මේ විලේ ස්නානය කරන්න ඇවිත් තියෙනවා. උන්වහන්සේ මේ විලේ ස්නානය කරලා විලට විසිකරලා තියෙනවා මේ නෙළුම් ඇටයක්. ඊටස් මේ නෙළුම් ඇටෙන් කියනවා මේ පෙති 1000ක් තියෙන ලස්සන නෙළුම් මලක් පිපුණා කියලා. ඊටස් මේ නෙළුම් මලෙන් ලොකු එළියක් ලස්සන එළියක් විහිදිලා තියෙනවා. ඊපස් මේක ආරංචි වෙලා තියෙන මංජුශ්‍රී කියන जनावास पत्कर ජලය අයින් කළා පස් කපලා ජලය ඉවත් කළා මේක කත්මන්ඩු නගරයේ බවට පත් කළගෙන එහෙම තමයි මේ කත්මන්ඩු නගරය ස්ථාපිත වුණා කියලා කියන්නේ ඊට පස්සේ මේ අර නෙළුම් මල තිබුණ ස්ථානේ කන්දක් බවට පත් වෙලා තියෙනවා එතන තමයි මේ සොයම්බු කියන චෛත්‍ය නිර්මාණය වුණා කියලා කියන්නේ ඒක self create වුණා කියලා තමයි මේ පුරාවෘත්තේ තියෙන්නේ इट पे तुम्हें सत्तवर्षे अशोक अधिराज्य मे एवीलतीन मे चैत्य दला वंदना कर मे विहार संकीर्ण अतट मर टूरिस्ट डेस्टिनेशन का संचारकियान बहुलवशन इन तेना यह निशाम गुड़ा संचारकियान गणतीन विकुणतीन देव गुड़ा देख बला पुलाम दंगुन गुड़ा संचारक मे स्थान बला ලස්සන view එකක් තියෙනවා මුළු කත්මන්ඩු නගරයෙන් පේනවා කත්මන්ඩු වැලිය එකම අපේ ගෙදරත් පේනවා හැබැයි මේ පැත්තෙන් අර පැත්තෙන් අපේ ගෙදර පේන්නේ මේ පැත්තෙන් බලම ලස්සන ලොකු මුළු කත්මන්ඩු නගරයේම view එකක් වඳුරෙකුත් යනවා කැමරා විශ්ව යා මල් baby change අපි දැන් ඇවිල්ලා ඉන්නේ සොයම්බු වලම තියෙන තව ලස්සන තැනකට මේක පාක් එකක් මේකේ නම තමයි සොයම්බු බුද්ධ පාක් හැබැයි මේක අර සොයම්බු චෛත්‍යයට වගේ ලොකු ඉතිහාසයක් නැහැ බොහොම මෑත කාලෙදී හදපු විහාර සංකීර්ණයක් මෙතනදී ගොඩක්ම දෙක බලා ගන්න පුළුවන් පිළිම වහන්සේලා සහ එක එක මහායාන තේරවාද වජ්‍රායන වගේ එක එක නිකායන් වලට අයත් පන්සල් කීපයක් දෙක බලා ගන්න පුළුවන්
කත්මන්ඩුවල තියෙන විශේෂ පන්සලකට ගියා ඒකේ ලස්සන දැක බලාගත්තා පාර්කයකට ගියා ඒකේ ලස්සන බැලුවා ඉතින් අදට අපි අපේ බ්ලොග් එක ඉවර කරන්න ඒ වගේම තවත් බ්ලොග් එකකින් එනවා ඊළඟ දවසේ ඉතින් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න comment කරන්න අමතක කරන්න එපා අදට එනම් ගිහින් එනම් bye bye fairy dot avula saathi hari bye bye